සුබම සුබ දවසක් වෙනට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමින් මගේ රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ. ලාබාලයන්ට සසර හරි දිගයිලු. කවුද මේ ලාබාලයෝ කියලා කියන්නේ? මේ ලාබාලයෝ කියලා කියන්නේ ධර්මය ගැන අවබෝධයක් නැති පුද්ගලයන්ට. එමත් නැත්නම් අධර්මිෂ්ඨයන්ට ධර්මිෂ්ඨකම නැති අයට කියලා මෙහෙම ධර්මය නොදන්න අයට. ඉතින් ධර්මය කියලා කියන එක අපේ ජීවිතයේ තියෙන තවත් ලස්සන මහා වස්තුවක්. මේ ධර්මයට අනුව අපේ යටි මනස, අපේ ආත්මය ලස්සනට ටියුන් වෙලා තියෙනකොට අපි නොදනුවත්වම අපි රෙස්පොන්ඩ් කරන්නේ ජීවිතේ ඕනම දෙයකට අපි පිළිතුරු දෙන්නේ මේ ධාර්මික බව තුළ. අපිට සමහර වෙලාවට මේ අපේ තියෙන දුර්වලකම්, අඩුපාඩුකම් හිස්මතු වෙලා එනකොට අමතක වෙලා යනවා ධර්මිෂ්ඨකම කියන්නේ මොනවද කියලා. මොනවද ධර්මිෂ්ඨකමේ තියෙන වටිනාකම කියලා? ධර්මය ඉෂ්ට කරන කෙනාගේ තියෙන ඒ ලස්සන බව, පිවිතුරු බව කියන එක අපෙන් ගිලිලා ගිලිලා සමහරවිට දුර්වලකම හිස්මතු වෙන්න පටන් අරගෙන අපි මහා සමාජ සංස්ථාව තුළ, විශ්වය තුළ ලාබාලයෝ බවට පත් වෙන්න පටන් ගන්නවා. ඉතින් අපේ ලාබාලකම සමාජය දකිනවා, සමාජයට දැනෙනවා ඒ ලාබාලකම. ඉතින් එහෙමනම් හැමෝම ආසයි ලස්සනට ජීවත් වෙන්න, ප්‍රබෝධමත්ව ජීවත් වෙන්න, ඒ වගේම වැඩිහිටියෝ හැටියට ජීවත් වෙන්න, ඒ කියන්නේ ධර්මය තුළ වැඩිහිටි බව තුළ ජීවත් වෙන්න අපි හැමෝම කැමති. ඉතින් හැමෝම උත්සාහයක ඉන්නේ. මුළු ජීවිතාන්තය දක්වා මේක දවසින් දෙකෙන් ඉවර වෙන කතන්දරයක් නෙමෙයි. අපි ධර්මයේ ජීවත් කරවන්නට, එහෙමත ලාබාලකමින් නික්මෙන්නට අපි අපේ ජීවිතාන්තය දක්වාම අපි යන මේ ගමන තුළ සුදෝ ස්වාමීන් වහන්සේ කියපු ස්වාමිනේ, ඔබ වහන්සේ අපිත් එක්ක ඉන්න, අපි ඉදිරියෙන් යන්න ස්වාමිනේ, අපේ පසුපසින් ඉන්න, අපේ දෙපසින් ඉන්න, ඉහළින් පහළින් සිට අපිව රැගෙන යන්න ස්වාමිනේ, ඔබේ දේව දූතයන්ගේ ආරක්ෂාව රැකවරණය තුළ මේ මඟ පෙන්වීම තුළ අපි වර්ගන යන්න, ශුද්ධාත්ම ස්පර්ශය අපිට දානය කරන්න ස්වාමිනේ, දවසින් දවස ඒ ලාබාල පැවතුම් වලින් ඉහළට එසවෙන්නට අපිත් ආසයි ස්වාමිනේ, ආශිර්වාද කරන්න. ඔබ සිරු දිනාටමත් උන්වහන්සේගේ ආශිර්වාද ලැබේවා. ආමෙන්.